නිකං ඇඳුරි නීතිය කියලා ගේට විතරක් හිටියට මදි එතනින් පස්සේ අපි ඒ ක්‍රියාදාමයන් හරියට ක්‍රියා කරලා අපේ ජීවිත බේරා ගැනීමට අපි කටයුතු කරමු තමන්ට හුස්ම ගන්න තියෙන ඔක්සිජන් එකත් ලංකාවේ මිනිසුන්ගේ කොවිඩ් වසංගතයේ ව්‍යාප්ත වීම නිසා ඉන්දියාවෙන් ගෙන්නන්න සිද්ධ වෙලා මේ රටේ මහා සංගරත්නයෙන් ඉල්ලා සිටිනවා ඒ වගේම රටේ ප්‍රධාන ආගමික මර්මස්ථාන පාලක සභාවන් වලින් අපි ඉල්ලා සිටිනවා මෙතෙක් කල් එම ආයතන නඩත්තු කිරීම සඳහා මුදල් රුපියල රුපියල හරි පින් කැටයට දැම්මේ මේ රටේ මහා ජනතාව ඒ නිසා ඒ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් අපේ විහාරස්ථාන වලට ලැබුණු සිව්පසය කැපකරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඊටම වැඩගත් කාර්යයක් හැටියට අපිට මේ වෙලාවේ සලකන්න පුළුවන් මේ රටේ මුදල් කෝටි ප්‍රකෝටි ගාණක් අනවශ්‍ය ලෙස ආයෝජනය කරනකොට ජනතාවට හිතනවද කැපකිරීමක් කරන්න පරක්කු වෙලා හරි එන්නත් කරනයක් ආරම්භ කරලා තියෙනවා නමුත් වෙලාවේ નિયම ආකාරයට එන්නත් එක වැණුම් කරගෙන ඉස්සෙල්ල වැඩිහිටි ජනතාවට දුන්නා නම් මේ මරණ සංඛ්‍යාව වෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයත් ලෝකෙ පිළිගත්ත දේ තමයි අවුරුදු 60ට වැඩි දැන් යුරෝපයේ එහෙම සමහර රටවල් වල මේක පටන් ගත්තේ 60 නුත් නෙමෙයි 80ට වැඩි යගෙන් පටන් ගත්තේ. එහෙම තමයි මේක අඩු කළේ. ඒක ලෝක පිළිගත් ප්‍රමිතිය කඩලා මේ 60ට වැඩි යට දෙන එක වලක්වලා 30ට වැඩි යට දෙන්න ගිහිල්ලා. එන්න තිඟ යටි කරේ ජනාධිපතිවරයා. එතුමා තමයි මේ 60ට වැඩි යගේ මරණ ගැන වග කිවිහුත්. මං හිතන්නේ මේ රටේ අවංකම ජනාධිපතිවරයෙක් තමයි අද පත් වෙලා තින්නේ. පුදුම ආදරයක් ජනතාවට රට තියෙන්නේ. ඒක එතුමාගෙන් අපි මේ වෙලාවේ ප්‍රයෝජන ගන්නව හැර එතුමාට දොස් කියන එකවත් එතුමා විවේචනය කරන එකවත් එතුමාගේ මානසික මට්ටම වටන එකවත් නෙමේ රටේ ජනතාවගේ යුතුකම. අපි දැක්කා ඊයේ පෙරදා සජිත් ප්‍රේමදාස තුමා ටොසිලිසුමාබ් කියන ඖෂධය ගැන කතා කරා. කොරෝනා රෝගය හරහා නියුමෝනියා උත්සන්න වුණාම අන්තිමට දෙන්න තියෙන ඖෂධය. එනිසා ටොසිලිසුමාබ් ඖෂධ 10ක් අද රට ඇතුලේ නැහැ. ඉතින් එහෙවු තත්ත්වයක් උදා වෙලා තියෙද්දි මේ පඬිත චන්න ජයසුමන කියනවත් නෑ හිගයක් නෑ තියනවලු. මං හිතන්නේ උන්නැහැගේ අඳාස්සෙන් දන්නේ නැහැ ටොසිලිසුමාබ් ගහගෙන තියෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.